ආයුබෝවන් කියලා පිළිගන්නවා දිලිත් හැෂ් බ්‍රෝ YouTube channel එකට. ඉතින් අද ඔයගොල්ලෝ එකතුලා ඉන්න මගේ පළවෙනි unboxing video එක Samsung Galaxy A51 unboxing කරන එක. ඉතින් ඔයගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙ හැදෙන්න අතු පාට subscribe button එක ඔබල subscribe කරලා bell එකත් on කරන්න පළවෙනිම videos ඔයගොල්ලන්ට බලා ගන්න ඕනේ නේද? ඉතින් අපි යමු අපේ පළවෙනි unboxing video එකට. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති අපේ Samsung A51 එකේ box එක. ඉතින් ඒ බොක්ස් එකේ A51 කියලා ගහලා තියෙන ෆොටෝ එකක් එක ලෙෆ්ට් සයිඩ් එකේ තියෙනවා Samsung Galaxy A51 කියලා ගහලා. එතකොට රයිට් සයිඩ් එකේ තියෙනවා Samsung ලකි සීල් එක. If the seal is broken not do not accept කියන සීල් එක Samsung ලගේ. ඉතින් උඩ මොනක්වත් නැහැ. ඊට පස්සේ වට අයියට බලා ගන්න පුළුවන් වෙනවා. Prime Crush Blue කියන කලර් එක තමයි මම අද ගාව තියෙන්නේ. ඒ වගේ 128 GB internal storage එකක් සහ අපේ stickers තුන ABC කියලා barcode එකත් එක්ක open කරද්දී smooth surface එකකින් open වෙනවා වගේ තමයි අපිට තේරෙන box එක. ඉතින් මේ තියන්නේ අපේ Samsung Galaxy A51 device එක. device එක අපි අරගෙන බලමු. ආයි ගහලා තියෙනවා Samsung A51 කියලා. ඊට පස්සේ වට පේන infinity o display එකක් තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා පේන ක්වේට් කැමරා සෙටප් එක ඔන් ස්ක්‍රීන් ෆින්ගර් ප්‍රින්ට් එක. අපි ඩිවයිස් එක පොඩ්ඩක් පැත්තකින් තියාගමු. අපි ඩිවයිස් එක ගැන ටිකක් කතා කරන්න ඕනේ. ඉතින් ඔයාලා බොක්ස් එකට ගියාට පස්සේ ඔයාලා බොක්ස් එකේ ආයි උඩ පේනවා ඇති මෙතන තියෙනවා සිම් රිමූවල් ටූල් එක. අපේ සිම්ස් දාගන්න SD කාඩ් දාගන්න. ඒ වගේම බොක්ස් එක ඇතුලේ තියෙනවා තව පේපර් වර්ක් එකක්. පේපර් වර්ක් වෙන බොක්ස් එක. ඔයාලා පේන ඇති මෙතන තවත් බොක්ස් එකක් තියෙනවා. ඒ බොක්ස් එක ඇතුලේ සිම් රිමූවල් ටූල් එක. ඒ වගේම Samsung ලගේ clear flexible cover එකක්. එතකොට අපේ paper works quick start guide එක තියෙනවා. warranty එක අපි මේක ඇතුළට දාගෙන පොඩ්ඩක් පැත්තකින් තියාගමු දැනට. ඉතින් ඔයාලා මේකෙන් පස්සේ අපිට box එකේ ඔයාලට පේන්න තියෙනවා අපේ headphone set එක තියෙනවා. ඉයර්ෆෝන් සෙට් එක Samsung ලාගේ Sounds by AKG කියන අය තමයි මේක නිර්මාණය කරන්නේ. ඊට පස්සේ අපේ තියෙනවා data transfer කරන data table එක සහ charging cable එක. මේකේ තියෙන USB type C port එකක්. අනිත් ඉස්සලා වඩා වෙනස්. වඩා පේන ති port එක වෙනස්. data cable එක ටිකක් දිගයි. අනිත් ඒවා ටිකක් flexible. ඊට පස්සේ ඔයාලට පේන ඇති අපේ charging adapter එක තියෙනවා. adapter එක එළියට. ඉතින් adapter එක සාමාන්‍ය අනිත් ඒවාට වඩා ලොකුයි. ඔයාලට පේන ඇති විතර ගහලා තියෙනවා adaptive fast charging කියලා. ඉතින් මේකේ fast charging තමයි මේකට support කරන්නේ. ඒතර ඔයාලට යට බලා ගන්න පුළුවන් වෙනවා travel adapter කියලා ගහලා තියෙනවා. ඒක ගැන අපි කතා කරමු. බොක්ස් එකේ වෙන මොනක්වත් නැහැ යට. ඇත්තට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇතුළෙත් මොනක්වත් නැහැ. ඉතින් අපි යමු ඩිවයිස් එකට. ඔයාලා පේනවා ඇති අපේ ඩිවයිස් එකේ තියෙන ක්වේඩ් කැමරා සෙටප් එක. එතකොට ෆ්ලෑෂ් එක තියෙනවා. මේකේ කැමරා හතරක් තියෙනවා. එතකොට මේ උඩින්ම තියෙන කැමරා ඩෙඩ් සෙන්ස් එක 5 මෙගාපික්සල්. දෙවෙනියට තියෙන්නේ 48 මෙගාපික්සල් මේන් කැමරා එක. ඊට පස්සේ 12 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එක සහ අපේ 5 මෙගාපික්සල් මැක්‍රෝ ලෙන්ස් එක තමයි තියෙන්නේ. ඔගොල්ලන්ට පේන ඇති මෙතන Samsung කියලා සුපුරුදු පහේ තියෙනවා. ඒ වගේම මේ Prime Crush Blue කියන එකේ RGB mix එකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනම design එක rectangular design එකකට. ඉතින් අපි මේ sticker එක කොහොම ගලව ගත්තාට පස්සේ ඔයගොල්ලන්ට පේන ඇති අපේ device එක සම්පූර්ණයෙන්ම ඒක මාර ස්ලිම් මේකක් තියෙන. අනිත් ෆෝන් වලට වඩා ගොඩක්ම තික්නස් එක අඩුයි. ප්ලාස්ටික් බෑක් කවර් එකක් තමයි තියෙන්නේ මේකට ඇලුමිනියම් ෆ්‍රේම් එකක් එක්ක. මම මේ ඩිවයිස් එක ඊට කලින් සෙටප් කරලා තියෙන නිසා ගොඩක් පේනවා Samsung A51 කියලා තියෙන secured by Knox not by Android. අපේ Android robot ඉන්න. ඔය විදිහට තමයි ඉතින් ඕගලන්ට සෙටප් කරලා ඉවරලා ඔන් කරද්දී බලා ගන්න පුළුවන්.
මිසුම් කියලා ආයි වැටෙනවා. ඔකොන්ට පේනවා දෙන 32 මෙගාපික්සල් ෆ්‍රන්ට් කැමරා එක පංච් හෝල් එකක් ඇතුළේ තමයි ඒක තියෙන්නේ. සම ස්ක්‍රීන් එක ඔන් කරලා පස්සේ ඔයගොල්ලෝ මේ විදිහට බලා ගන්න පුළුවන් ලස්සන ලයිව් වෝල්පේපර් එකක්. ඔන් කරලා පස්සේ ඉතින් සෙටප් කරලා තියෙන නිසා මේ විදිහට ඔයගොල්ලන්ට එක පාටම බලා ගන්න හැකියි. මේක 60 හර්ට්ස් එක රිෆ්‍රෙෂ් රේට් එකක් තියෙන නිසා ඔයගොල්ලන්ට මා රිකමෙන්ඩ් වෙනවා ලේසියෙන් වැඩ කර ගන්න පුළුවන්. ඉතින් අපි යමු මේකේ කැමරා එක චෙක් කරන්න. මොකද මේක පළමු දේ වෙලා තියෙන කැමරා එක. ඉතින් ගොඩක් අය බලන්නේ කැමරා එක දිහා. ඒ වගේ මේකේ notification bar එක ගොඩක්ම වෙනස්. අලුත් දේවල් ගොඩක් තියෙනවා. එක එක options තියෙනවා. screen recorder තියෙනවා. power off කරගන්න ඕන notification bar එකට ගිහිල්ලා තමයි වට off කරගන්න වෙන්නේ. මොකද මේකේ power button එක press කරන් හිටියට පස්සේ ඔයාට එන්නේ Bixby BB. ඉතින් ඔයාලට බලන්න settings වල ගිහිල්ලා ඒක වෙනස් කරගන්න. කලින් කිව්වා වගේ අපි යමු කැමරා එක පොඩ්ඩක් test කරන්න. අපි වේට් කැමරා සෙටප් එක කොහොමද වැඩ කරන්නේ කියලා බලාගන්න. ඉතින් කැමරා එක ඔන් කරලා පස්සේ ඔයාලට එන්නේ අපේ 48 megapixel normal camera එකකින්. මම ගන්නවා Samsung Galaxy J8 එකක්. අපිට ෆොටෝ එක කැප්චර් කරගන්න. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ විදිහට අපි ෆොටෝ එක ගහනවා. මේකේ තියෙන normal lens එකෙන් ultra wide lens එක නෙමෙයි මේ. අපේ main camera එක තමයි 48 megapixel. ඉතින් ඔයගොල්ලෝ පේන ඇති සාමාන්‍යයෙන් background light එකට වඩා ඒගොල්ලෝ light එකක් එඩ් කරලා තමයි මේගොල්ලෝ මේ ෆොටෝ එක කැප්චර් කරන්නේ. ෆෝන් එක පිට අතර ගත්තොත් එහෙම මෙහෙම පේනවා. ලොකු වෙනසක් තියෙනවා අපේ පේන ලයිට් එකයි ඒගොල්ලොන්ගේ ඇඩ් කරන ලයිට් එකයි අතර. අපි චෙක් කරලා බලමු මේකේ අල්ට්‍රා වයිට් ලෙන්ස් එක කොහොමද කියලා මේක වැඩ කරන්නේ. අන්න අල්ට්‍රා වයිට් ලෙන්ස් එකට මාරු කරා ඔයගොල්ලෝ පේන්නේ මීටර් ගානක් දුර ඉඳලා ගන්නවා වගේ. ඉතින් ඒක ඇත්තටම හොඳ ඔප්ෂන් එකක්. වීඩියෝ වලට ගියාම වීඩියෝ වලදී ස්ක්‍රීන් එකේ සයිස් එක නම් වෙනස් වෙනවා. අල්ට්‍රා ස්ටෙඩියෝන් ඉලෙක්ට්‍රොනික ස්ටැබිලයිසර් එකක් තියෙනවා. අපිට පාර යන ගමන් වගේ වීඩියෝස් රෙකෝඩ් කරද්දී වඩා ගොඩක්ම ලේසි. ඒ වගේම අර එක්වෙන් ගායි කැමරා එක දිහිල්ලා වඩ බලා ගන්න පුළුවන් මෝ. ඒකේ තියෙන අපේ හයිපලාස් වීඩියෝ, සුපර් ස්ලෝ මෝෂන්, ස්ලෝ මෝෂන්, පැරනෝම, නයිට් ෆුඩ්, මැක්‍රෝ ලෙන්ස්. ඉතින් මැක්‍රෝ ලෙන්ස් එක තියෙන වාට ගොඩක්ම චූටි දෙයක් කැප්චර් කරන්න තමයි. ඉතින් ඊට පස්සේ වාට පුළුවන් නයිට් මෝඩ් තියෙනවා, ප්‍රෝ මෝඩ් එක තියෙනවා, AR ඉමෝජි තියෙනවා. නයිට් මෝඩ් එක ඉතින් මෙතන තියෙන ලොකුට මේකක් වෙන්නේ නැහැ. මොකද අපි මෙතන ලයිට්ස් දාලා තමයි ෆොටෝ එක කැප්චර් කරන්නේ. කරුවලේ වගේ කැප්චර් කරොත් ඔයාලට මේක ලේසියෙන් හඳුනා ගන්න පුළුවන් වෙනවා. ෆෝන් එක වල පේනදී අපි ෆ්‍රන්ට් කැමරා එක, සෙල්ෆි කැමරා එක. ඒ වගේම notification bar එකේ මම අර කලින් කිව්වා වගේ අලුත් options තියෙනවා. Dolby Atoms තියෙනවා. Smart View තියෙනවා. Direct Share තියෙනවා. ගොඩක් ඒවා තියෙනවා. ඉතින් ෆෝන් එක අපි මෙහෙම තියලා බලමු. අපේ USB Type C port එක මේකට support කරන්නේ fast charging. ඔයාලට යටින් phone එක යට බලා ගන්න පුළුවන් අපේ charging port එක. ගොඩක් දිග cable එකක් adapter එකට connect කරලා ඔයාලට පුළුවන් charge කරගන්න. ඒ වගේම ගහලා දිනවා මේකේ made in Vietnam කියලා. ඒ කියන්නේ මේක Vietnam, මේක made in China නෙමෙයි. එතකොට ඊට පස්සේ ඔයාලට මේක යට බලා ගන්න පුළුවන් 3.5 mm headphone jack එකක්. ඒ වගේ මේකේ තියෙන ඇලුමිනියම් බාය ෆ්‍රේම් එක ඇලුමිනියම් බාය එකකින් තමයි ඒක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඕකනට පේනදි මේ යට චින් එක ගොඩක් මෙහීනි කරලා තියෙනවා එජ් එකේ තරමට. ඇත්තටම කියනවා මේක නිකන් අර එජ් එකක් නෑ වගේ තමයි. ඊට පස්සේ මේකේ තියෙනවා ඉන්ස්ටන්ට් ඇප්ස්. ඔයාට පුළුවන් ඉන්ස්ටන්ට් ඇප්ස් පාවිච්චි කරලා මං කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මල්ටි ටාස්කින් වගේ දෙයක් කරගන්න වඩ පුළුවන් එඩිට් කරලා ඒකට අවශ්‍ය ඇප්ස් ටික දාගන්න හදිස්සියට. ඒ වගේම වඩ පුළුවන් ඒකේ ප්ලේස් එක වෙනස් කරන්න ටච් කරගෙන ඉඳලා වම් පැත්තට උනත් ඒක දාගත්ත හැකි.
ඒක තියෙනවා අපිට කම්පාස් එකක් තියෙනවා එක එක ඩ්‍රෝවිංස් කරන්න ඕන ඩ්‍රෝවිංස් තියෙනවා ගොඩක් දේවල් තියෙනවා ඉතින් මගේ channel එකත් එක්ක එකතු වුණාට ස්තුතියි මේ වීඩියෝ එක යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා දින රතුපාට subscribe button එක බලලා දැන්ම subscribe කරන්න thank you